මම චතුරංග අබේසිංහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සමාජික අපේ රට වැටිලා තියෙන තත්ත්වය ජනතාව දැන් මාස 3-4කට ඉස්සෙල්ලා දැක්කා ජනතාව එළියට බහැලා කිව්වා මේ 74 අවුරුද්දක පාලනය අහෝසි කරලා දූෂිත රාජපක්ෂවරුන්ට එළියට යන්න කියලා රාජපක්ෂවරුන්ගේ බිත්තියටම හේතු කළා තිබ්බ වෙලාවක ඒක අමතක කරලා ජනතාව මර්ධනය කළා රනිල් වික්‍රමසිංහ කියන තක්කඩියා මේ රටේ ජනතාවගේ ජයග්‍රහණය නැවැත්තුවා ඒ ජනතාවගේ ජයග්‍රහණය නවත්තලා කිව්වා ඔව් මට විදේශ සම්බන්ධතා තියෙනවා මට අරයා උදව් කරනවා මෙයා උදව් කරනවා කියලා ජනතාවට කොකා පෙන්වන්න දායත්ව විදියක් හොයාගත්තා මේ වෙලාවේ ජනතාවට මම කියන්නේ ඔබ සියලුම දෙනාම දැනගන්න ඕනේ මුළු ලෝකෙම මේක දිහා බලාගෙන ඉන්නවා මේ පාලනයට මේ තියෙන පාර්ලිමේන්තුවට ජනමතයක් නැහැ ඒතර ජනමතයක් නැති රටකට සැලැස්මක් හදන්න බෑ ඒ සැලැස්ම අරන් එන්න කියලා තමයි IMF එක කියන්නේ ඒ සැලැස්ම අරන් එන්න කියලා තමයි රට රටවල් වලින් කියන්නේ ඉතින් ඒකෙන් හින්දා මේක මේ පොඩි පොඩි වෙනස්කම් කරමින් ඉස්සරහට තල්ලු කරන් යන්න බෑ කියලා දැන් ඔබ සියලු දෙනාටම ඔප්පු වෙලා තියෙනවා එතකොට මේ රට මෙතනින් එහාට අඩියක් හරි ගන්න නම් මේ දුර්දාන්ත පාලනය අවසන් කරන්න ඕනේ ඒ අවසන් කරන්න නම් ජනතාව පාරට බහැලා මේ පාර්ලිමේන්තුව විසිරුව ගන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ ජනතා බලයක් නැහැ දැන් එදා සද්ද නැතුව හිටපු මහින්ද රාජපක්ෂ ගෙදරට කොටු වෙලා හිටපු රාජපක්ෂවරු දැන් ආයෙත් කරලියට ඇවිල්ලා රනිල්ගෙන් ඔක්සිජන් අරගෙන පාර්ලිමේන්තුවේ කතා පවත්වනවා අද ඊයේ ඉඳලා පටන් ගත්තා ජනතා නායකයන් හිරේට ගන්න උඹලා හිතනවා නම් තරුණ නායකයන් උඹලට ඇතුළට දාලා මේක නවත්තන්න පුළුවන් කියලා මේ ඔක්කොම ඉන්නේ ඊළඟට පොලිමට එන්න පළමු පෙළ තොපි ගනින් දෙවෙනි පෙළ අපි ඉන්නවා දෙවෙනි පොළේ තොප ගනින් තුන්වෙනි පෙළ අපි ඉන්නවා මෙතනින් එහාට මිලියන 22ම උඹලට හිරගෙවල් හදන්න වෙනවා අපිව දාන්න ඒකින්ද මේ අද ආරම්භ කරන්නේ කොට්ටාවෙන් මේ රට වෙනස් කරන අරගලය මේ රට වෙනස් කරන අරගලය මෙතනින් එහාට විසඳුමක් නැහැ මෙතනින් එහාට අපිට රස්සාවට ගිහිල්ලා වැඩක් නැහැ මෙතනින් එහාට අපේ පෞද්ගලික දේවල් කරගෙන වැඩක් නැහැ මොකද අද තෙල් ටිකක් දීලා හෙට මිනිස්සු මරයි ඊළඟට මර්ධනයක් දෙන්නේ මේ යන්නේ මේ දුර්දාන්ත පාලනයේ අවසාන මොහොත ඒකින්ද අපි ඉල්ලනවා සියලුම ජනතාවට සංවිධානාත්මකව අපිත් එක්ක එකතු වෙන්න මේක ප්‍රජාතන්ත්‍රවාදීව දිනන්න පුළුවන් අපිට ප්‍රචණ්ඩත්වය අවශ්‍ය නැහැ හැම නගරයකම හැම ගමකම එළියට බහින්න ඇවිල්ලා මේ ආණ්ඩුව පළවලා ජනතාවාදී ආණ්ඩුව පත් කරගන්න මැතිවරණයක් සඳහා මේ අරගලය ඉදිරියටම අරන් යන්න කියලා මම ඔබලගෙන් ඉල්ලනවා